පන්කෝටි 50 ලක්ෂයකට ජීවිත අහිමි කළ දෙවන ලෝක මහා යුද්ධය 1945 වර්ෂයේ මැයි 8 වන දින හිට්ලර්ගේ නාසි ජර්මනිය කොන්දේසි විරහිතව යටත්වීමෙන් යුරෝපය තුළ අවසන් විය. යුද්ධය නිසා සෝවියට් සංගමයට සෙබළුන් 76 ලක්ෂයක් ඇතුළුව මිනිසුන් 124,000ක් අහිමි විය. ඇමරිකාවට 4 ලක්ෂයක්ද බ්‍රිතාන්‍යයට 3,30,000ක්ද අහිමි විය. යුද්ධය අවසානයේදී සෑම ජර්මන් පවුලකටම මියගිය සෙබලෙකු හෝ අබ්බගාතයෙකු උරුම විය. මේ අතිවිශාල ජීවිත විනාශය හා ගණනය කළ නොහැකි දේපළ විනාශය වැන්නක් නැවත ඇති නොවීමත් මේ විනාශකාරී යුද්ධය වෙනුවෙන් දිවිපිදුවන් සමරන මතකයේ සහ සංහිඳියාවේ කාලය. සමරන ජාත්‍යන්තර දිනය මැයි 8 හා 9 වන දිනවල සැමරීම සිදු කරයි. 2004 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් 59 ඇල ඉරක් 26 යෝජනාව මගින් මතකයේ හා සංහිඳියාවේ කාලය දිනය ජාත්‍යන්තර අනුස්මරණ දිනයක් ලෙස නම් කර ඇත. ඒ අනුව ලෝක යුද්ධයේදී විපතට පත් වූවන්ට උපහාර දැක්වීමට සමාජික රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ පද්ධතියේ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සහ පුද්ගලයින්ගෙන් එක්සත් ජාතීන් ඉල්ලා සිටී. යුරෝපයේ කුඩා බිම්කඩක් හැර සෙසු සියලු ප්‍රදේශ යටත් කරගත් හිට්ලර්ගේ තුන්වන රයික් අධිරාජ්‍ය කොන්දේසි විරහිතව යටත්වීම හා අවසානයේ පිළිගත් දිනය මේ සැමරුම සඳහා එක්සත් ජාතීන් යෝජනා කරන අතර පැසිස්වාදයට එරෙහි ජයග්‍රහණ හා සම්බන්ධ එක් එක් රටවල ඔවුන්ගේම අමතක නොවන දින තිබිය හැකි බවද මහා මණ්ඩලය පිළිගනී. දෙවන ලෝක මහා සංග්‍රාමයේදී ජාතියට සේවය කළ, රට වෙනුවෙන් කරට කර සටන් කළ සියලුම මිත්‍රපාක්ෂික රටවල සමාජිකයින්ට සටනේදී ජීවිත පූජා කළ, අතුරුදාන් වූ හෝ යුද සිරකරුවන් ලෙස ලයිස්තු ගත කර ඇති සියලුම සෙබළුන්ටත්, ආපසු පැමිණි විරුවන්ටත් නිදහස සුරැකීම වෙනුවෙන් කළ සටනේදී ඒ වෙනුවෙන් කැපවීම් කළ බටයින්ගේ පවුල්වල කැපකිරීම්ද අද දිනේ සිහිපත් කර උපහාර පුද කරනු ඇත.